තමයි ප්‍රශ්නයක් තියෙනවා මේ මරණානුස්සති භාවනාව වදන හැටි පැහැදිලි කරලා දෙන්න කියලා. දැන් මේකත් මේ අපේ සැඟවුණු බුදුපාල කලීලි දකි කියන පොතේ මම හොඳට පැහැදිලිව විග්‍රහ කරලා තිනවා. ධර්මයේ අනුකූලව දේශනා කරපු දැන් බුදුරජාණන් වහන්සේ මරණානුස්සති දේශනා කරපු දැනුත් එක්කලා. ඒ පොත බැලුවා නම් මේ ප්‍රශ්නේ හොඳට පැහැදිලිව විසඳ ගන්න පුළුවන් හුඟක් විග්‍රහ තියෙන ප්‍රශ්නයක්. මම කෙටියෙන් කියන්නම් ඒ පොත බලලා හොඳට විග්‍රහ ඇතුලේ තේරුම් ගන්න. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඇවැත්නි මහණෙනි මරණ සතිය වඩන වික්ෂුන් මෙතන ඉන්නවද කියලා. වික්ෂුන් වහන්සේලාම උත්තර දෙනවා ස්වාමීනි මම වළනවා. මහණ ඔබ කොහොමද වළන්නේ? ස්වාමීනි එක රැයක් එක දහවලක් මගේ මේ ජීවිතයේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් තියන්නද? ඒ කියන්නේ හෙට වෙනකොට මම මැරෙන්නත් පුළුවන් මොන හරි හේතුව. විලාකාර බාධක බැද්දේ ඉන්න මම හෙට දවසේ වෙන්නේ ඉතින් මැරෙන්නත් පුළුවන්. එහෙම ස්වභාවයක් ඇති මම තව ප්‍රමාද වෙවි බලා හිටියෝ මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න නැතුව මොන තරම් අපරාධයක්. ඒ අදහස ඇවිදilla මම අප්‍රමාදයෙන් යුතුව මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න කටයුතු කරනවා. මම මෙහෙමයි වරන්නේ කිව්වා. මහන්නේ තවත් ඉන්නවා. ස්වාමීනි මමත් වරනවා කියලා තාපීස් වෙනවා කියලා මම උත්තරයක් දුන්නා. මහන් ඔබ කොහොමද වරන්නේ? ස්වාමීනි එක දහවල නේද එක වරුවක් මේ විදිහට මේ ඉන්නකොට මගේ ජීවිතේ මට විශ්වාසයක් තියන්න බෑ. මරෙන්න පුළුවන්. එහෙම වුණොත් සාගදේශ මොහතයිතෝ ඉන්නවා නම් මට ඒක ලොකු පාඩුවක්. අත්‍යවශ්‍යම ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නේ. ඒක නිසා වරුවක් හෝ ප්‍රමාද වෙනා නම් මහා අපරාධයක් කියලා හිතලා. මම වරුවක් ප්‍රමාද වෙන්නේ. වරුවක් ප්‍රමාද නෙමෙයි මාරි මාර්ගයේ වළනවා. ස්වාමීන් තවත් ඉන්නවද වළනයි. මේ මහන්නේ තවත් ඉන්නවද වළනයි. ස්වාමීන් මමත් වළනවා කියලා ඒක විශ්වාසනාවක් නෙමෙයි මකුත්තර දුන්නා. මහන ඔබ කොහොමද වළන්නේ? ස්වාමීනි එක බත්පතා කරගෙන වළඳලා ඉවර වෙනකන්වත් මගේ ජීවිතේ මට විශ්වාසයක් නැහැ. ඒ තරම් වෙලාවක් හරි මම මේ ආර්ය මාර්ගයේ පූර්ණිය නොකළ හිටියොත් ඒක මට විශාල පාඩුවක්. මම එහෙම හිතලා. බත්පතා ගන්න තරම් කාලයක්වත් අපතේ යන්නේ මේ ආර්ය මාර්ගය වළඳනවා. ආර්ය මාර්ගය වළඳ ධෛර්යය ගන්න කොහොමද? මේ බත්පත වළඳලා ඉවර වෙනකන්වත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. මේ මාර්ගයේ පූර්ණිය නොකරගත්ත මම එහෙම අප්‍රමාද වෙනවා මලොත් එහෙම කරගන්නේ මහා පරාදයන්. ඒස බත්පතක් වළඳන තරම් වෙලාවකට අපතේ ආරින්නේ. මේ ආරි මාර්ගයේ පූර්ණිය කරගන්න විදර්ශනා නුවණින් කටයුතු කරනවා. මහින් තවත් ඉන්නවා. සාහින් මමත් වන්නාගේ සාවිස් වෙනවා අන්තිමම උත්තරය ඇති. ඉතලහන මහන ඔබ කොහොමද වළන්නේ? ස්වාමීනි බත්සරල 4-5ක් වළඳන තරම් වෙලාවකට මගේ ජීවිතේ විශ්වාස නැහැ. බත් පිළවල 4-5ක් වළඳන තරම් වෙලාවක්. ඉච්චර වෙලාවක් හරි ප්‍රමාද වුණොත් මට පාඩුවක්. කෙලෙස් සහිත මරණයක් මම කැමතියි. ඒක ඇයිද ඉස්සෙල්ලා මේ කෙලෙස් සංසිඳවාගෙන කෙලවර කරගන්න ඕන කියලා. එතෙක්වත් ප්‍රමාද නොවීම මමත් වදිනවා. තවත් ඉන්නවාද? ස්වාමීනි මමත් වදිනවා කියලා ආභික්ෂුවක් කියනවා. මහණ ඔබ කොහොමද බලන්නේ? ස්වාමීනි එක් බත්තරලුවක් අනලා ගිලින තරම් විලාවකත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. එච්චර විලාවකත් අපතේ ඇරියොත් මේ විදර්ශනාත්මකව මේ මාර්ගය වලා ගැනීම ප්‍රමාද කරලා. ඒක මට මහා පාඩුවක්. ඒ හින්දා එසේ සිහි කළා ඉතින් මම ඒ බත්තරලුවක් අරන් ගිලින තරම් විලාවකත් ප්‍රමාද කරන්න තියවලු. තවත් ඉන්නවාද? ස්වාමීනි මමත් වදිනවා කියලා ආභික්ෂුවක් කියනවා. මහන ඔබ කොහොමද බලන්නේ? ස්වාමීනි හුස්මක් ගැන පහත් කරන තරම් විලාවකත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. හුස්මක් ගැන පහත් කරන තරම් විලාවකත් මම ප්‍රමාද වුණොත් මට වහ පාළුවක් එනවා. කෙලෙසයිත මරණය මා ප්‍රිය කරනවා. නිසා ඒ විලාවවත් මම අපතේ යන්නේ නැතුව හුස්මක් උඩටගෙන පහත් කරන තරම් විලාවකත් අපතේ යවන්නේ නැතුව මම මේ ආරි මාර්ගය වලනවා. මහණනි මෙතන ඉන්න සියල්ලෝම මරණ සතිය වන්න බව පිළිගන්න. මෙතනින් යටත් විදිහෙන් බත් පිළා කන්නලා ගිලි තරම් විලාවකත් මගේ ජීවිතේ මට විශ්වාසයක් නැහැ. එතෙක්වත් අපතේ යවන්න හොඳ නැහැ කියලා මාර්ගයේ වදන කෙනා. හුස්මක් ගැන පහත දන්න තරම් විලාවකත් මගේ ජීවිතේ මට විශ්වාසය නැහැ. එතෙක්වත් අපතේ යවන්න හොඳ නැහැ කියලා ආදී මාර්ගයේ වදන කෙනා. මේ මරණ සතිය වදන අය අතර අප්‍රමාදී ශ්‍රේෂ්ඨ අය කියලා කියනවා. අප්‍රමාදවම මාර්ගයේ පූර්ණිය කරගන්නවා. ඉතමත් ඉක්මනින් අරිහත්ත්වයටපත් වෙන අය කියලා වෙනවා. අනික ප්‍රමාදීලා මරණ සතිය වදන අය කියලා වෙනවා. ඒස අප්‍රමාදීව මරණ හතිය වළඳ කවුරුත් උත්සාහ කරන කියලා උපවත් දේශා දුන්නා. දැන් මරණ හතිය කියන්නේ මැරෙනවා මැරෙනවා කිය කී ඉන්නේ කියලා. දැන් අපිට දීලා තියෙන මරණ හතිය. ජීවිතං අනිහතං මරණං අනිහතං මරණං අනිහතං මරණං අනිහතං. අවිතෝ කිය කී ඉන්නා. කොහො අපිට ඔය අදහස ආවද? ඔය කියන්නේ හැඟීමක් මතු වුණා. අදහස ආවද? වදනේ කිය කී හිටියද? වදනේ පරම කොට කිය කී හිටියද? වදේ පරමය විතරයි. ඉතින් අදත් අපි අය ඔය ටික කරනවා. තවත් විස්තර කරන විදිහට මහා සම්පatti සම්පත්තා යථා සත්තා මතයිද තථා අහම් අරිස්සාමි මරණම්මම හෙසති උප්පත්ති ආවා හේ වේදම් මරණං ආගතං සදා
මරණාපියෝ කාණා වදකෝ වියේ සති ඉසකං අලිවත්තං සං සතතං ගමනුසකං ජීවිතං උදේආත්තං සූර්යෝ වීජාවිති මෙහෙම උපමා වලින් කිය කිය මැරෙනවා මැරෙනවා මෙහෙමත් මැරෙනවා කිය කිය ඉන්න මරණේ නම් මේ වෙන්නේ නැහැ කියලා ඉතින් මරණේ එක් මේ වෙන්නේ නැහැ කියලා හිතලා ඉතින් මොකද කරන්න කිව්වේ කොහෙද ඉතින් මෙහෙමත් මැරෙන්න පුළුවන් මහා සම්පත් ඇති බුදු පරේ බුදු මහා ශක්තිත් වෙණි අයත් මැරෙනවා මාත් මැරෙනවා මහා සම්පත් සම්පත්තා යථා සත්තා මතයි තථාහම රිස්සාමි මරණම් මම මේ මරණය මතයි ඔය ටික කිව්වෝ කිය අදහස් කරලා එතකොට උප්පත්ති අදහා ඒ විදිහ මරණං ආගතං සදා උපතක් යම් වෙලාවක වුණා නම් මරණයත් අරගෙන තමයි උපදින්නේ මරණත් අපි ඕකාසම වදකෝ වී හරි වදකේ කඩුවක් උස්සා ඉන්නවා වගේ මරණේ කොයි මොහොතයක් දෙන්න ලැහැතිලා ඉන්න ඒසකං අනිවත්තන්තං සතතං ගමනුස්සකං එතකොට නොනවත්තා මේ ගමන යන ජීවිතං උදයාත්තං සූර්යෝ වේදා මේ උදේ නම් පායලා අවතර වැහැලා යන සූර්යා වගේ තමයි අපේ ජීවිත ඒකත් කියනවා ඉතින් ඔය සූර්ය සත්තාන් පුණ්‍යදී බුද්ධි 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 දිනද්වයන් ඒ කියන්නේ බුදුපසේ බුදුගණන් උත්තමයන් විචර උත්තම ඉහිලුවා ඉතින් ඝාතකං මරණං කිප්පං ආදි වදීම විග්‍රහය තියෙන මේ ඒ විදිහට ඝාතාවක් හදලා කර්මස්ථානයක් වශයෙන් ඔය එකම තැනකවත් කියලා නැහැ ඉතින් මේ විදිහට මරණයක් එනවා දැන් මම මොකද හින්දා කරන්න කිව්වේ කියන්නේ එන කර්මස්ථානයක් වශයෙන් අපිට දීලා තියෙන මරණානුස්සතිය සම්පූර්ණ භාගිත වල නිකන් පැත්තක් හොදලා පැත්තක් තියාගෙන ඉනවා හරියයිද ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් දකින්න තියෙන භාවනා යම් යම් කාලික උපක්‍රමශීලිය කොටසක් වහලා අතරමං කළා නැත්නම් ඕක වෙන්න බෑ මෙච්චර ධර්මයේ පැහැදිලිව පෙන්නලා තින්දී ධර්මයේ දන්න ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා හිටියා නම් මේ කර්මස්ථානයක් හදන්නේ ඇයි උන්වහන්සේලා දැකේ නැද්ද ඔය දා කිව්ව ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දැකේ නැද්ද ඒ අර්ථය ගත්තේ නැද්ද ඒත් ඔහොම කියනකොට මොකද කියලා තියෙන්නේ ඕක දැක ගන්න ඕන තරම් කරුණු තියෙනවා යම් කාලයක මහා විහාරී භික්ෂුන් පන්ලා දාලා මහා විහාරී ගිනිපත් කරලා අලුතෙන් හදලා අභියගිරි ආසින් වශයෙන් ඒකෙන් ભેද වෙලා හිටා වෙනව පොහොය කරන් ගිහිලා ආනන්දර පාප කර්මයක් කරගත්ත පිටිසක්ගේ පටන් ගත්ත රැළකින් ඒකින තරහ වෙලා ඒකනුත් වෙන වෙලා ගිහිල්ලා දක්ෂිණගිරි විහාරියේ සාගලික කියලා භික්ෂු පරම්පරාවට අලුතෙන් මහා විහාරය හදලා සජ්ජුරුව බාර දුන්නා ඔප්පු සන්නස්සී ඇමතියෙක් කියලා නේ ඔප්පු සන්නස්සීට විහාර ගැනීම තහනම් ගැලපෙන්නේ නැහැ කියලා ලොකු හාමුදුරුවෝ සිවුරු වරවල අයින් කළා එයා සිවුරු වල යන්නේ කියලා අනික ඉතින් පිටිස ඔක අවුරුදු 400ක් හිටියට පස්සේ බුද්ධ වාස 900කදී බුද්ධ ගෝල හාමුදුරුවෝ ඔකට ආවා දවල් කිකෝ තේරවාදී බං කිසු අපිට කියා තියෙනේ උගල මහා විහාරේ තේරවාදී භික්ෂුන්ගේ තේරවාදී භික්ෂුන් ළඟට ආවි බුද්ධ ගෝල හාමුදුරුවෝ ඇවිදලා ඉතින් ඒ තේරවාදී භික්ෂුන් වහන්සේලාගේ මේ පාරම්පරික ක්‍රම අත්හැරෙන්න නැති වෙන්න බුද්ධ ගෝල හාමුදුරුවෝ හැදුවා කියලා දැන් තේරවාදී භික්ෂුන් කොහෙද හිටියේ කොහෙද හිටියේ හිටියා කියලා තේරවාදී භික්ෂුන් පොය කරන්නවත් ගන්න නැතුව අසත්පුරුෂය වැඩි වැඩ කරන පුද්ගලයෝ රාජ වාක්ෂික වෙලා හිටන් රජුරුවගේ කතා දිනෙමු කියලා. ඔය වැඩි අත්අවින්න බැයි නම් පළයල්ලා කියලා අයිකලාට පස්. අපි සිවුරුවර ඉන්නේ අපි වෙන් වෙනවා කියලා කට්ටිය අතරින් වෙන් වෙලා ගිහිල්ලා සංගයාලේ විරුද්ධව වෙන් වෙලා ගිය පිරිසක් ගිහින්. ඒකත් එක තරහ වෙලා ඒකෙන් ගිය අනිත් පිරිසකින් ආව පරම්පරාවත් වල ඉන්නවා තේරවාදී. ඉතින් එතෙන්ට ඇවිල්ලා හිටන් ඒගොල්ලන්ගේ අදහස අරගෙන ආර්පලි වහම කොහොමද දෙන්නේ? කොයි නිවන් දකින්න කර්මස්ථානේ ඒගොල්ලන්. එක සෝතාපන්න පුද්ගලිය වටිරියද උද? ඉන්න පුළුවන්. ධර්මයෙන් අහක් වෙලා ගියේ ධර්මයට විරුද්ධ වෙලා පැනලා ගියේ වෙන් වෙච්ච කට්ටියගේ සෝතාපන්න පුද්ගලයෙක් ඉන්නවා කිව්වොත් වෙනවද? බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සඟුන් කෙරෙහි ශික්ෂාව කෙරෙහි සැක නැති ගරුයෙන් පිළිගන්න මාර්ගඵලලාභී උත්තමයෙක් වෙන් වෙලා යනවා. වෙන් කරන්න හේතු වේදෙනවා. එන වෙන් වෙලා ගිය අතර ඔයයි ඉන්නවා. මිනිස්සු හවට්ටකින් ඉඳලා බුද්ධ ශාසනයේ ඉන්න පිළිසක් කිව්වා මිනා. කයිදියා හිටියද? කයිදි? මේස් කත්තා නම් හිටියද? ඉතින් ඒ අයගෙන් අර්ථ අරගෙන පුළුවන් ද යථාර්ථයක් ගන්න. ඒගොල්ලෝ දන්නවද අර්ථය? යථාර්ථයෙන් දහම් අවබෝධයක් වෙනවා සෝතාපන්න වෙනවා. ඔය ටික දැනගත්තා තියෙන සෝතාපන්න වෙයි. මේ ලෝකේ හටගන්න යම් තාක් දේවල් ඇද්ද මරණයෙන් කෙලවර වෙනවා. ඒ බඳු වන්නා ලෝකයක් තුළ මම ප්‍රියයි මනාපා කියලා මොනවා බදා ගන්නද? කො හරය. ඔය පොඩ වැටුණා නම් සෝවාන් පල්ලියටපත් වෙනවා. එදිනෙපත් වුණා නම් මේ ලෝකේ මුලාදී හරි වෙනස් කරන්න තියෙන ධර්ම. ධර්ම වෙනස් කරමු. කර්මස්ථානය හදන්න හේතු වෙනවද? එහෙනම් අද තියෙන හතර සතිපට්ඨාන ඇති ඔක්කොම කර්මස්ථාන භාගේ භාගේ වළඳලා තියෙනවා. ඔක ඔක්කොම ඉස්සරේ පොතේ තියෙනවා. අරගෙන බලපුවාම තේරුම් ගත්තේ ඇයි. ඉතින් මරණානුස්සතිය වඩනවා කියන්නේ මෙන්න මෙහෙමයි. ඔය වචනය කිය කී ඇස් පියාගෙන ඉන්න එකක් නෙමෙයි.
මනස හීනුවනින් නිතෝ මරණී ස්වභාවයේ තේරුම් අරගෙන කොයි මොහොතේ මාකරා මරණී ඉන්න පුළුවන්ද දන්නේ නැහැ. මේ මොහොතේ හුස්ම කරලා පාතරන් තරම් ඉස්සෙලා මැරෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක් ඇතිවම වෙන මොනවද මට කොරකොර ඉන්න වෙලාවක් තියෙන්නේ. මේ මහා භයානක සතරෙන් ගොඩෙන්නේ මේ තියෙන උත්තරීතර ධර්ම මාර්ගය අනුගමනය කරලා විදර්ශනා කරලා හැකියක්මන් කරලා අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න වැරෙන්න. මම මේ උපදින අත්බැවින් ලැබුණු ආර්ය මාර්ගයේ ලබා ගැනීම පිටින් ආර්ය පුද්ගලයෙක් හැටියට ඉන්න ඒ මාර්ගය ලැබිලා තියෙන මට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැතුව මට මොකද මේ ලෝකේ තියෙන වටින්නේ ඊට වඩා. ඔය අදහස ඉන්න ඕනේ බෞද්ධයෙකු. ආව නම් එයාට තව මේ ලෝකේ දෙවෙනි එකක් නැහැ. මහණෙනි හිස ගිනි ගත්ත පුද්ගලයෙක් ඇඳිවත ගිනි ගත්ත පුද්ගලෙයි. ඒ හිත නිමා ගන්න ඇඳිවත නිමා ගන්න යම් තාක් ඉක්මන් වෙනවද? අන්න ඒ වගේ උපමා කරගන්න. ඒ තරම් භයානකයි මේ සසර ගමන. මේක තේරුම් අරගෙන ඉන්න නම් අප්‍රමාදව නිවන් අවබෝධ කරගෙන ඉඳන් මිදෙන්න බලන්න. ඔය විදිහට විග්‍රහ කරලා ඉව කර්මස්ථාන වෙන්නේ. මේ කර්මස්ථාන වල වෙන්නේ සිය කියින්ද නෙමෙයි සිහි බුද්ධිය යොමු කරලා සිහි නෝන යොමු කරලා මේක තේරුම් ගන්න. අන්න තේරුම් ගත්ත කෙනාට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කළොත් මේ ලෝකයේ ගැන භයානකත්වයේ ඒ වගේම ලැබිලා තියෙන අවස්ථාවේ තියෙන වටිනාකම අපතේ හරින්න හොඳ නැහැ කියලා ඒ වටිනාකමෙන් සියලුම කාම කෙලෙස් වල හිත මෙහෙ යොමු කරන්නේ අත්හැරලා ඒ පැත්තේ මිදලා හැකි තරම් විපං කරලා හැයදවල් දෙකේ මහන්සි වෙලා මේ මාර්ගයේ පූර්ණේ ලෝකේ අසාරත්වයේ දැකලා චන්දරාගේ මිදලා ඉවරලා මං මිදුනා කියන අවස්ථාව එනකම් මට නම් සැනසෙල්ලක් නැහැ කියනවා අදහස එනවා ආර්ය ආර්ය මාර්ගයට ආවහම අන්නේ එයා හැයදවල් දෙකේ මේ භාවනාව ওই විදිහට බලන ඉතින් ඒක ක්‍රමය තවත් ක්‍රමයක් දේශනා කරනවා තවත් ක්‍රමයක් අරණ්‍ය ගත වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා හිතන ක්‍රමයක් වෙනවා දැන් මම මේ කැලේ ඉන්නවා නුවේ කාකාද නයි පොළොන්ගු කෝනුස්සු දරුණපත්තේ විෂකෝර සත්තු මේකේ ඉන්නවා කොයි මොහොතේ හරි මාව දෂ්ට කරන්න පුළුවන් ඒ කොයි මොහොතද කියලා ඒකෙන් මම මැරෙන්න පුළුවන් උත්පල වෙන්න පුළුවන් එහෙම වුණොත් මේ මාර්ගය වඩා ගන්න බාධාවා තාවම එහෙම එකක් වුණේ නැහැ අප්‍රමාදයෙන් ඉතින් එහෙම එකක් වෙන්නේ ඉතින්ලා මේ ආර්ය මාර්ගය වරන්ඩ වෙන එක උත්සාහ ගන්න කියලා දෙන්න මේ තවත් මරණ සතිය වන්න කරමු ඒතොර මේ වගේ මේ කැලේ නොයි හොරුගේ වාසස්ථාන හොරුන්ට අහු වෙන්න පුළුවන් ඔතුපත් දෙයි කියලා උන් මරලා දාන්නත් පුළුවන් ඇවිදින්න එහෙම අවස්ථාවක් නොඉඳ බෑ කොයි මොහොත හරි ඉන්න පුළුවන් එහෙම වුණොත් එහෙම මම මොකද කරන්නේ උන්ගේ මාධ්‍යයෙන් මට වැරෙන්න සිද්ධ වෙයි එහෙම වුණොත් එහෙම අපරාධයක් නේ මම දැන් නිකන් හිටියොත් එහෙම එනිසා ඒ වගේ දෙයක් එන්නේ ඉතින් අප්‍රමාදයෙන් නිතොයි මාර්ගය පූර්ණේ කරන්න ඕන කියලා හිතලා මාර්ගය පූර්ණේ කරන්න පටන් ගන්න උත්සාහ ගන්න මේ තව කරන්නේ විවිධාකාර යක්ෂ කොට්ටාසෙ ඉන්නවා දරුණු යකුන් ඉන්නවා ඒ යකුන්ට පුළුවන්කමක් තියෙනවා සමහරකට මේ ජීවිත හානි කරන්න සමහරකට උන්ගේ තියෙන ආ වේබඳු දෘෂ්ටියකින් බැලමති මගේ ජීවිතේ හානි වෙන්න ඇතිද තියෙනවා සමහර ඒ වගේ දරුණු මිනිස්සු ඉන්නවා උපක්‍රම යොදනයි ඒ උපක්‍රමශීලී මිනිස්සුන්ගේ මට කරදර වෙන්න පුළුවන් එහෙම වුණොත් මේ නිරෝගී බවක් නැති වෙනවා ජීවිතේ විනාශ වෙනවා එහෙම වුණොත් එහෙම මට මේ මාර්ගය වඩා ගන්න බාධකයි මෙහෙම හිතලා ඉවරලා හිටන් අප්‍රමාදී නිතේ බන්ධක් ඉන්න ඉස්සලා වඩා ගන්න කියලා උත්සාහ කරා මේ ආකාරයෙන් මරණ සතිය වන්න ක්‍රමයක් තියෙනවා හැබැයි එකක්වත් මැරෙනවා මැරෙනවා කියකේ පැත්තකලා ඉන්න එකක් නෙමෙයි සිහිනුවලින් යුතුව මරණයේ එන හැටි දැකලා මරණය එන්න පුළුවන් ආකාරය දැකලා ඒ බඳු ආකාරය ඇති කයක් ඇති ඒ බඳු ජීවිතයක් ඇති මම සත්‍යාවිවි ප්‍රමාදවිවි ඉන්නවනම් ඒක මට කොච්චර පාළුවක්ද කියලා මෙහෙම හිතනකොට උද්වේගයක් නැగిලෙනවා අප්‍රමාදී නිතුව ධර්මාභෝධිය කටයුතු කරගන්න. අන්නේ උද්වේගයේ උපනිශ්‍රේ සම්පත්තියක් වෙනවා නිවන් අවබෝධ කරගන්න මාර්ගය වල. අන්නේ නිසා කියන අප්‍රමාදී වීමට හේතු වෙනවා මරණ හතිය වර්ණ කරගන්න. මරණ හතිය වැඩිවීමෙන් ආර්ය මාර්ගයේ තේරුම් ගත්ත කෙනා අප්‍රමාදී නිතුව අනිත්‍ය දේ දුක්ඛ දේ අනාත්ම දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ දැකලා මේ විදිහට කටයුතු කරලා ඒ නිවන් අවබෝධය කරගන්න. ඒකයි කිව්වේ භාවනාවේ ස්වභාවය.